අයිබෝවන් කයින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත එළඹෙන 18 වනදා තෙක් රටවහන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිනි පද්මා ගුණරත්න රජයෙන් ඉල්ලයි තුන්වන මාත්‍රාව ලබා දීම ගැන විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා කරුණු කියයි ස්පුට්නික් එන්නත එන බවට රාජ්‍ය ඇමති චන්නගෙන් සුබ පණිවිඩයක් තවත් සයිනෝෆාම් මාත්‍රා මිලියන 4ක් දිවයිනට සයිනෝෆාම් පළමු මාත්‍රාව ගත් පිරිස කෝටිය ඉක්මවයි දින 38ක බිලින්දෙකුත් කොරෝනාවට බිලි දින 23කට පසු අඩුම කොවිඩ් මරණ ඊයේ කොවිඩ් සුව වූ අය අනිවාර්යෙන්ම විවේකගත යුතුයි විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියයි අතරමැදි එළවලු වෙලෙන්දන්ගෙන් සූරා කෑමට ලක් වූ පාරිභෝගිකයෝ සෑම පැයකටම වරක් කොවිඩ් නිසා අප්‍රිකාවේ 26 දෙනෙකු මරුට වාහන දුවන්නේ ඉන්ධන වලින් බව දන්නේ නැති ලේකම්වරිය දත්ත මැකුණු සිස්ටම් එකේ වගකීමක් යහපාලනය පිට හදිසි නීති පනත ගැන අනුර කියන කතාව සීනි බදු සහනෙන් එන්නත් ගහන්න තිබුණු හැටි ගැන ඉරාන් කියයි ඉරාන් GSP Plus ගැනත් කතා කරයි දැන් දේශීය පුවත් පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන 18 වනදා තෙක් දීර්ඝ කරන්නයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය රජෙන් ඉල්ලා සිටිනවා සයිනෝෆාම් එන්නත ලබාගත් වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින්ට තුන්වන එන්නත් මාත්‍රාව සහ ඇස්ට්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා දිය යුතු බව විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පවසනවා අදවන විට කෝටියකට අධික පිරිසකට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසමුණ මහතා ප්‍රකාශ කරනවා දැන් වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන 18 වනදා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ඉල්ලා සිටිනවා ඇය පෙන්වා දෙන්නේ එම දීර්ඝ කිරීම මගින් කොවිඩ් මරණ අවම කරගත හැකි බවයි ඩෙල්ටා ප්‍රභේදයේ තවත් වෙනස් වූ ප්‍රභේදයක් තමයි දැනට වැඩි වශයෙන් තියෙන්නේ මූලිකම දේ තමයි අපි රෝග ලක්ෂණ ගැන දැනුවත් වීම ඒ කියන්නේ විශේෂයෙන්ම උණ උගුරේ වේදනාව කැස්ස ඇඟපතර දෙනේක පාචනය බඩරි දෙනේක මේවා තමයි ප්‍රධානම වශයෙන් රෝග ලක්ෂණ එන්නේ සංචරණ සීමා නිසා එන ප්‍රතිඵලවලට අනුකූල මරණ අඩු වීමට තව ටික දවසකුත් යනවා ඉතින් ඒ අනුව අපි දැන් මේ අවස්ථාව වෙන විට අලුතෙන් ආපු රැල්ලේ වැඩිවීම නතර වෙලා පාතට හැරෙන්න පටන් ගන්න අවස්ථාවක් විදිහට අපි මේ අවස්ථාව දකිනවා දැන් තියෙන මේ නීති රීති ටික උනත් තව සුමානයක් ගෙනියන්න පුළුවන් නම් 13න් එහාට 18 වෙනකන් ගෙනියන්න පුළුවන් නම් කියලා අගය කරනවා මොකද මේකෙත් අපි හොඳ දකින්න නිසා සයිනෝෆාම් එන්නතේ තවත් මාත්‍රා මිලියන 4ක් මෙරටට රැගෙන නු ලැබුවා එය මේ දක්වා එකවර රැගෙන ආ වැඩිම එන්නත් ඔගයයි ඒ අනුව සයිනෝෆාම් එන්නත ලබාගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව කෝටිය ඉක්මවන බවයි රාජ්‍ය මාත්‍ය චන්න ජයසමුණ මහතා පවසන්නේ එම ලක්ෂ 40ත් එක්ක සයිනෝෆාම් පමණක් මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා ඒ වගේම ඊයේ හවස වෙනකොට සයිනෝෆාම් එන්නත ශ්‍රී ලාංකිකයන් කෝටියකට ලබා දීලා තියෙනවා එම කෝටියෙන් ලක්ෂ 73කට මාත්‍රා දෙකම සම්පූර්ණ කරලා තියෙනවා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සැප්තැම්බර් මාසය ඇතුළත ලබා දීමට පියවර ගන්නා බවද රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කළා ස්පුට්නික් සමාගම යමිලියා නිෂ්පාදන ආයතනය අපිට දැනුම් දීලා තියෙනවා සැප්තැම්බර් මාසය ඇතුළත මේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉතිරි දෙවනි මාත්‍රා 120,000 ලබා ගන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධන බලකායේදීත් අපි ගිය සතියේ සාකච්ඡා කරා. අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා. විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා මේ අතර ප්‍රකාශ කළේ සයිනෝෆාම් එන්නත ලබාගත් වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින්ට දෙවන මාත්‍රාවක්ද ලබා දිය යුතු බවයි. ඒ සඳහා ඇස්ට්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා භාවිතා කළ යුතු බවද ඔහු පවසනවා 60ට වැඩි හැම එක්කෙනාම සයිනෝෆාම් මාත්‍රා දෙකක් ගහපු අයට තුන්වෙනි එන්නතක් හැටියට ෆයිසර් ඇස්ට්‍රාසෙනිකා නැත්නම් මොඩර්නා එන්නතක් ගහන්න කියලා දෙවනි මාත්‍රාව ගහලා මාසයකට පස්සේ අවුරුදු 12 ඉඳලා වැඩි සමහර ලෙඩවල් තියෙන අයට තුන්වෙනි මාත්‍රාවක් හැටියට ෆයිසර් ඇස්ට්‍රාසෙනිකා නැත්නම් මොඩර්නා දෙන්න කියලා අපි කියනවා
අවුරුදු 18 ඉඳලා 60 වෙනකන් එන්නත් ගහපු නැති අය සයිනෝෆාම් එන්නත ගහන්න කියලා අපි කියනවා. අවුරුදු 12 ඉඳලා 18 දක්වා කාලේ ඉන්න ළමයින්ට වෙන රෝග තියෙනවා නම් ඒ අයට ෆයිසර් එන්නත මාත්‍රා දෙකක් දෙන්න කියලා අපි කියනවා. නමුත් ස්පුට්නික් එන්නත දෙවනි මාත්‍රාව නැත්නම් අපේ උපදේශෙත් කියන්නේ ඇස්ට්‍රාසෙනිකා ෆයිසර් නැත්නම් මොඩර්නා එන්නත දෙවනි මාත්‍රාවක් හැටියට ගහන්න කියලා. හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20 30 අතර පිරිසට ෆයිසර් එනත ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දැක්වෙන්නේ සයිනෝෆාම් එනත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන අතර ඔවුන්ට ෆයිසර් එනත ලබා දීම අපිතිමතා විද්‍යාත්මක දත්ත අභිපවායාමක් බවයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට අයත් වයස අවුරුදු 20ට වැඩි පිරිස සඳහා හෙට සිට එන්නත් කරන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව සුගතදාස ක්‍රීඩාංගණය, ජින්තු පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, කැම්පල් පිටිය, ශාලිකා ශාලාව සහ රොක්සි උද්‍යානයේදී අදාළ එන්නත ලබාගත හැකි බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර එන්නත්කරණය දේශපාලනීකරණයට ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. මේ එන්නත් කරන්නේ දේශපාලන කරන්නේ ලක්කිරීම නිසා තමයි අද එන්නත් ගහන ස්ථානවල අද විශාල පිරිසක් එකතු වෙමින් අද එන්නත් කිරීම තුලත් කොරෝනා ප්‍රවර්ධනයක් හැටියට අද පේන්න තියෙන මොකද ගොඩක් ස්ථානවල අපි දැක්ක කුරුණෑගල තියේ දිනේ පෙරේද දින එන්නත් කිරීමේදී ඒ පෝලිං වල 10,000 එක්රොක් කියලා ඉන්නවා. අපි ගත්තාම ග්‍රාම සේවා කොට්ටාස වලින් 10%කට 15%කට තාමත් එක එන්නතක්වත් විඳ ගන්න බැරි වෙලා තියෙනවා. තේරිසා අපි රජයට කියනවා කොරෝනා තත්ත්වය පාලනය කරගන්න නම් දැන්වත් මේ මරණ ප්‍රමාණය අඩු කරගන්න නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය අංශයේ ඉන්න විශේෂඥයන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න කියන එක අපි පැහැදිලිවම රජයට කියනවා. දින 23කට පසු දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 145ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9951 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී දින 38ක බිලිඳකු මියගොස් ඇති බව සෞඛ්‍යංශ තහවුරු කළා. ආදිවාසී නායක ඌරුවරිගේ වනිලැත්තන්ගේ බිරිඳද කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඇය 64 වන වියේ පසු වුණා. සාමාන්‍යයෙන් වැඩි ජනතාවගේ ජීවන වෘත්තිය දඩේමයි. නමුත් හීන් මණිකා මාතාව සත්වින් හට මහත් කරුණාවක් දැක්වූ කාන්තාවක්. වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම යාවත්කාලීන කර තිබෙනවා. ගත වූ සති දෙක තුල පමණක් වසංගත රෝග විද්‍යා ඒකකය දත්ත යාවත්කාලීන කළ තුන්වන අවස්ථාව මෙයයි. අගෝස්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා දින තුනක කාලයකදී වාර්තා කර ඇති රෝගීන් සංඛ්‍යාව 4725ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. ඒ අනුව ගත වූ මාසය තුල පමණක් දින 11ක් තුල දෛනික කොවිඩ් රෝගීන් 5000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතාගෙන් විමසීමක් සිදු කළා. යවත්කාලීන කරන්න වෙනවා. මේක වෙන්නේ අපිට මේක මීටත් වඩා බරපතල වෙන්නේ අපේ රෝගීන් වැඩි වුණාට. අපේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය පැත්තෙන් බලපුවාම වඩාත්ම වැදගත් වෙන්නේ මේ ඉලක්කන් දිහා බලාගෙන වැඩ කිරීමට වඩා රෝගය ඇතිවීම වළක්වන්න ගත හැකි ක්‍රියාමාර්ගවලට අපි මෙහා කරන්න. මේ ඉලක්කන් වල වැරදි හොයමින් ඉඳීමෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම මේ රෝගය අලුතෙන් රෝගීන් මතුවෙන එක නවත්වන්න සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න අපි හිතනවා මාධ්‍යනොත් විශේෂයෙන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න මේ සංඛ්‍යාවල පරස්පර ගැන වැඩි මේ කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් යුද්ධ හමුදා වෙත ලබා දුන් ඔක්සිමීටර් 50ක් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වෙත පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. ඒ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන්නන්ට ඔක්සිමීටර් නොමිලේ ලබා දීමේ අවශ්‍යතාවය ප්‍රථම වරට පෙන්වා දුන්නේ සියත අප ප්‍රවෘත්ති අංශයයි. ඒ පසුගිය 12 වනදායි අද වන විට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන්නන්ට ඔක්සිමීටර් නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ මල්කාන්ති ගල්හින මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සොයා බලමින් තමයි ඉන්නේ. ඇත්තටම මුළු දීප ව්‍යාප්තවම කරන්න බැරි වුණත් කොටසකට හරි මේක මුලින්ම අපි හඳුන්වලා දීලා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා එකට මූලිකවම අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඒ සඳහා ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒව හඳුනාගෙන අපි කොහොමද මේක රෝගීන්ට දීලා අවශ්‍ය කටයුතු කරන්න සැලසුම් කරන්න කියලා බලමින් ඉන්නවා. කුමන
වයස්කාණ්ඩයක අයෙකු වද කොරෝනා වැළඳී සුව වූ පසු සැලකිය යුතු කාලයක් විවේක ගත යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත ඒකනායක මහතා සියතර ප්‍රකාශ කළා. එසේ නොකළ බොහෝ අය විවිධ සංකූලතාවලට ගොදුරු වන බව ලෝකේ පුරා වාර්තා වලින්ද සනාථ වන්නේයි ඔහු ප්‍රකාශ කරනවා. කොවිඩ් හොඳ වුණාට පස්සේ බොහෝ විට අපි ගෙදර ගියාට පස්සේ වයස් සීමාවකින් තොරව කුඩා මහලු තරුණ කට්ටිය සියලු දෙනාටම පොදුයි මදන සති කීපයක් විවේකයෙන් සිටිය යුතුමයි. ඒකෙන් මම හිතන්නේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මොකද අපි දැකලා තියෙන එවැනි දේවල් නොයදෙන කට්ටියගේ සමහර වෙලාවට නොයෙක් නොයෙක් සංකූලතාවය. කොවිඩ් රෝගයේ එක්ක සංකූලතාවයක් තමයි නියුමෝනියාව. ඒ නියුමෝනියාව හැදුනහම හුඟ දෙනෙකුට නියුමෝනියා හොඳ වෙනවා. කුඩා ප්‍රතිශතයක් නියුමෝනියාෙන් ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. පිනහල්ල තියෙන පොඩි ෆයිබ්‍රෝසිස් එහෙම කියන්නේ නිකන් කොහොම වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ තත්වයට පත් වුණාට පස්සේ එවැනි පුද්ගලයෝ දුම්පාණය කරන පුද්ගලයෙක් නම් මට හොඳට විශ්වාසයි ඒ කොවිඩ් රෝගයේ තියෙන කාලෙදී ඒ පුද්ගලයා දුම්බොන්නේ නැහැ අනිවාර්යයෙන්ම. නමුත් මගේ උපදේශයෙන් නම් මතුවටත් දුම්පාණයෙන් වැළකී සිටින්න. මත්පැන් පානයෙන් වැළකී සිටින්න. ඒක තමයි වැදගත්. මම හිතනවා ගර්භිණී කාන්තාවන්ුත් මේ වැක්සින් එකට යොමු විය යුතුමයි. මොකද ඉස්සර පොඩි පොඩි මතිමතාන්තර තිබුණා මේක ලැබිය යුතුද නැද්ද කියන එක. නමුත් දැන් අපි විලි අරගෙන තියෙනවා ගර්භිණී කාන්තාවන්ටත් මේක ලබාගත යුතුම දෙයක් කියලා. මැකී ගොස් ඇති ඖෂධ නියාමන දත්ත පද්ධතියට අදාළ ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමුණයි. බැකප් නැති ක්‍රමයක් හදන්න දුන්නේ අපිට යහපාලන ආණ්ඩුව නෙවෙයිද? යහපාලන ආණ්ඩුව ඒගොල්ලෝ හදපු එකේ බැකප් තිබුණේ නැත්තම් ජනාධිපතිතුමාද වග කියන්න ඕනේ එකට. මේවා හදනකොට හදලා ගත්ත මිනිස්සු මේවා පරීක්ෂා කරලා බැකප් නැතුව දැම්මනම් දැම්මේ ගැහිල්ලටද කියලා මං අහනවා. මේ කොන්ත්‍රාත් අස්සම් කළා, මේ ඩිජිටල් කරණේ කළා, මේ සිස්ටම් එක හැදුවේ පහුගිය යහපාලන ආණ්ඩු. මේ රජයට අදාළ කිසිම ගනුදෙනු මං හිතන්නේ එතන මැකිලා නැහැ. මේ දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සලකිල්ලක් දක්වලා තිබුණේ නැහැ කියන එක තමයි අපේ මූලික නිරීක්ෂණයට ලක්ුණේ. බැකප් එකක් පවත්වාගෙන යාම හා සම්බන්ධ අදාළ මූලධර්ම පිළිබඳවත් ප්‍රමාණවත් සලකිල්ලක් දක්වලා තිබුණේ නැහැ කියන එක තමයි අපේ නිරීක්ෂණය. ඖෂධ නියාමන අධිකාරිය බලධාරීන් ඉතාම වගකීමෙන් අපිට පැහැදිලි කළා. කොවිඩ් මර්ධනයට අදාළව ඖෂධ පාංග ගෙන්වීමට අදාළව ඒවා නියාමනයට අදාළව කිසිදු කාර්යභාරයක් මේ තොරතුරු පද්ධතියට ඇතුළත් වෙලා නැහැ. මෘත ශරීරවලට PCR කරනවා වෙනුවට ජීවත්ව සිටින මිනිසුන් කොවිඩ් රෝගීන් යයි සෙවීමයි කළ යුතු ඇත්තේ. එහෙත් ඒ සඳහා මෙතෙක් කිසිදු සාධනීය පියවරක් ගෙන නැති බව රසායනාගාර වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. කොවිඩ් කියලා අඳුරගන්නේ අපි මෘතදේහ වලට පරීක්ෂණ කරමු. මෘතදේහයකට පරීක්ෂණ කරන්න වියදම් කරනවා. මිනිස්යාට ලෙඩේ අඳුරගෙන ඉක්මනින් රෝහලට ළඟා වීමේ හැකියාව සඳහා පරීක්ෂණ කිරීමේ පහසුකම ලබා දීලා නැහැ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශ ගයිඩ්ලයින් වලින්ම වළක්වලා තියෙනවා කියන එක අපි දිගින් දිගටම මතු කරනවා. ලෝකේ විශ්වවිද්‍යාල අද පටන් අරන් තියෙනවා. උසස් අධ්‍යාපන ආයතන පටන් අරන් තියෙනවා. පාසල් පටන් අරන් තියෙනවා. මේ හැම එකක්ම ලෝකේ පටන් අරන් තියෙන්නේ තමන්ගේ දොරටුවේදී කරන පරීක්ෂණයක් මගින් දොරටුවෙන් ඇතුළ ආරක්ෂිතයි කියලා ඇතුළට එන එක්කෙනාටත් ඇතුළේ ඉන්න එක්කෙනාටත් තහවුරු කරන එක. හැබැයි අපේ රටේ අවම තරමින් සෞඛ්‍ය සේවාව ඇතුළේ රෝහලක මේ ආරක්ෂාව තහවුරු කරන්න විදියක් නැහැ. රෝගීනුත් අනාරක්ෂිතයි, කාර්ය මණ්ඩලයත් අනාරක්ෂිතයි. ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1083 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල් දුව මහතා පවසනවා. මේ අතර කුරුණෑගල හෝටලයක් තුළ පැවැත් වූ මත්පැන් සාදයක් වටලා 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය සමත්ව තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් නොකඩවා දිවයින පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. ඊයේ දිනයේදී දිවයින පුරාම ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුම් වලින් නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1083ක් සහ වාහන 191ක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර කුරුණෑගල හෝටලයක් තුළ මත්පැන් සාදයක් පැවැත්වූ පුද්ගලයන් 5 දෙනෙක් කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි සිටි තවත් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවයිනපුර ආර්ථික මධ්‍යස්ථානද අද අලුයම විවෘත කෙරුණා. මේ පෑලියගොඩ මැණින් තොග වෙළඳපළ අද අලුයම විවෘත වීමෙන් අනතුරුව ගොවි මහතුන් සහ ව්‍යාපාරිකයින් එහි පැමිණි ආකාරයයි. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද අද මාළු තොග විශාල වශයෙන් ලැබී තිබුණා.
මේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ දිස්වූ ආකාරයයි. අදවන විට ලෝක ජනගහනයෙන් කෝටි 22කට වැඩි පිරිසක් කොවිඩ් රෝගීන් බව වාර්තා වනවා. මේ අතර ජපානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ජර්මනිය තම නවතම යාවත් කිරීම ලැයිස්තුවේ රතු කලාපයට ශ්‍රී ලංකාව සහ ජපානයද ඇතුළත් කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. कोविड पालने संदहा एति प्रधानतम विसंदुम एन्नत करने वोद प्रमाणवत तरम एन्नत वेगे निष्पादने नवन बव लोक कोविड दत्त वार्ता पेन्वा देनवा मेनिसा मिलती गेनी में हैकिया वैति रटवाल पवा एन्नत करने दी मंदगामी स्वभावेकट पत्वति बनवा नवतम दत्त वार्ता वल्ट अनुव लोक जनगहनेन 45 लक्षकट वैडि पिरिसा कोविड वल्ट गोदुर वीमिय गोस्ति बनवा समहर रटवल जनताव एन्नत लबा गेनीम संदहा पेलंब वीमडद सिदुपति बन बव विविध माध्य से वार्ता वनवा जर्मनियद एयातर जर्मन राज्य एरट जनता इता ओने कमीन इल्ला एत्ते कोविड एन्नत वहा लबा गन्ना लिसाई एन्नत लबा दीम सेम एन्नत लबा गेनीमद वेगवत नुवन होत लबन दिसंबर वनविट जर्मनी रोहाल आसादितेंगेन पिरी अनुवेते सौख्यांश अनतुरु अंगवाति बनवा मेवनविट जर्मनी जनगहनेन सियट हट एककट एन्नत देकम लबा दी अवसान यूरोपे हा ससंदीमेदी मेय सापेक्षव अडु अनुपात्या जर्मनी सिय रट पेमिनेन विदेशिकेंट पनवा दिबु नीति तव दुरटत दडि कर तिबेन व्रटवल हतक इहल अवधानमा केती रतु कलापेट एतुरत कल बवाई जर्मन सौख्य बलधारी निवेदने करेते मेम रतु कलापेट जपाने सह श्रीलंकाव एतुलात ईट अमतरव एल्बेनियाव असरबाईजाने गोतमालाव पलस्तीन भूमि प्रदेश सह सर्बियावद अवधानम कलापलेस जर्मनिय नाम करतिबेनवा रतु कलापवलिन जर्मनियट एतुलवीमेदी विशेष निरोधाय नीतिवलट संचारिकिंट यटत्वीमट सिदुवन बवाई वार्ता वन्ने जपानी सह ऑस्ट्रेलिया बरपतल लिस कोविड आसादितीन गे संख्याव इगलियामें पवतिनवा इये दिनेवन विट जपानी दड़ी सत्कार एक कवल दिदहस देसी विसितुं देनकु प्रतिकार लबन बव एरट सौख्य बलदारीन पवसनवा मेम संख्याव जपानीन वार्तावु इगलम रोगीन प्रमाणयाय इये टोक्यो हीदी वयसावरुदु 18-39 अतर तरुण तरुणियांट एन्नत लबादीम आरंभ कर तिबेनवा एन्नत लबादीम वेगवत किरीम रजे अरमुण बवाय जपान सौख्य बलदारीन पवसान्ने ऑस्ट्रेलिया वद दिनपता इहलियान कोविड आसादितीन पालने कर गेनीमट दैडी वेहसाक दर्मीन सिटिनवा इये दिने तुल पमनाक वार्ता वियती आसादितीन गे संख्याव देदहसकट आसानाई एय मेतेक दखनट लबुनु नरकम संख्यावलेस एरट सौख्य बलदारीन अर्थकथने कर तिबनवा एन्नत करने संदहा जनतावट बल किरीमट सिदुवीम कनगाटुवट करुणाक बवाई ऑस्ट्रेलियानु सौख्य बलदारीन पवसान्ने न्यू साउथ वेल्स प्रांते नव मरण हतरक इये वार्ता वुना देवन रल्येदी मेन नोव रोगीन संख्याव सीग्रेन देगुन विमीन පවතින බවයි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ වික්ටෝරියා ප්‍රාන්තීය පමණක් 6 වතාවක් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කර තිබෙනවා වික්ටෝරියාහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී බ්‍රෙඩ් සුවන් පවසා ඇත්තේ එන්නත් ලබා ගැනීම මෙන්ම නීති රීති පිළිපැදීමද අත්‍යවශ්‍ය බවයි වික්ටෝරියා ප්‍රාන්තීය රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් 173 දෙනාගෙන් 137 දෙනෙකුම එන්නත ලබාගෙන නැති බවද එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා මෙතර අප්‍රිකාව තවදුරටත් කොවිඩ් එන්නත් හිඟයෙන් පීඩා විඳිනවා සැප්තැම්බර් අවසානයේ වන විට අප්‍රිකානු ජනගහනයෙන් 10%කටවත් කොවිඩ් එන්නත ලබා දීමට නොහැකි වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය මැට් ෂිඩිසෝ මොයිටි පෙන්වා දෙන්නේ සෑම පැයකටම අප්‍රිකානුවන් 26 දෙනෙකු කොවිඩ් නිසා මිය යනවා එන්නත්කරණයේ අනුපාතය ඉහළ දමන තාක් රෝගීන් සහ මරණ අඩු කළ නොහැකි බවයි ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ එන්නත්කරණයේ 50%ක් දී අප්‍රිකාවේ සමස්ත ජනගහනයෙන් 3%කටවත් එන්නත් දීමට නොහැකි විය ඇති බවයි ඔහු පවසන්නේ. තහවුරු ඩොකල ඖෂධ වර්ග කොවිඩ් සඳහා ලබා ගැනීම අද වසංගතයට වඩා භයානක තත්ත්වයට පත්ව ඇතැයි ඔක්ලහෝමා වෛද්‍යවරයෙකු අනතුරු අඟවනවා. අයිවර්මෙක්ටින් නම් ඖෂධය කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව ලබා ගැනීම වහා නතර කරන්නයි මෙම වෛද්‍යවරයා ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. මෙම ඖෂධයගත් පුද්ගලයන් විවිධ රෝගාබාධ වලට ලක්ව රෝහල් ගතවීම නිසා සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයේම අනතුරක් බවයි විශේෂඥ වෛද්‍ය මැක්ලියා පවසා ඇත්තේ. වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි දඩ මුදල් පිළිබඳ සංශෝධනයේ හෙට පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගීවන්න මහතා පවසනවා. අසීමිත ලෙස භාණ්ඩ මිල අඩු කළහොත් දේශීය නිෂ්පාදන බිඳ වැටෙන බවයි ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
අදවන විට රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ රසක හිඟයක් පවතිනවා. ඒ වගේම ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සංගවාගෙන ද සිටිනවා. ඒ අතර සීනි සහ සහල් විශේෂයි. පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ජනතාව තවත් පීඩාවටපත් කරමින් ඇතැම් කූට ව්‍යාපාරිකින් අධික ලාභ ඉපෙීමේ අරමුණින් මෙම සංගවා තැබීම් සිදු කරන බව ඉතා පැහැදිලි. ඔවුන්ගේ යම් පිරිසකට දේශපාලන රැකවරණයද ලැබෙන බව පෙනෙන්නට තිබෙනවා. තවදුරටත් සීනි මිල ඉහළ යාම හෝ හිඟයක් ඇතිවීමට ඉඩකඩක් නැති බවයි රාජ්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ තවත් මාස 4කට ප්‍රමාණවත් සීනි තොග රට තුල පවතින බවයි. රට තුල කිසිම හිඟයකින් තොරව එක දිගටම මාස 4ක් සීනි ලබලා දෙන්න අපේ රටේ මේ වෙනකොට සීනි තියෙනවා. ඒ වගේම අපේ රටේ සීනි කර්මාන්තාලවල දිනකට සීනි කිලෝ 140කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. කිසිම තැනක මේ ගැසට් නිවේදනයේත් එක්ක පාර්ලිමේන්තුවෙන් තොරව විකුණනවා නම් ඕන කෙනෙකුට පැමිණිලක් කරන්න පුළුවන් පාරිභෝගික අධිකාරියට. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකී වන්න අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. හෙට දිනේදී පාර්ලිමේන්තුවට පාරිභෝගික අධිකාරියේ පනතට සංශෝධනයක් ලෙස පාරිභෝගික අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පැනවීමෙන් අනතුරුව ඒ සිල්ලර මිලට වඩා යම් භාණ්ඩයක් විකිණීමෙන් පාරිභෝගික අධිකාරියට ඒ විමර්ශන කටයුතු වලදී අනාවරණය වුණොත් එළි වුණොත් ඒ අය සම්බන්ධව දැනට තිබෙන දඩ මුදල ප්‍රායෝගික නොවන බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. 2003 අවුරුද්දේ තමයි මේ දඩ මුදල තීරණය කරලා තිබුණේ. එතකොට 2003 අවුරුද්දේ තනි පුද්ගලයෙක් ඒ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩයක් අලෙවි කළොත් ඒ සම්බන්ධව තිබුණේ පළවෙනි මතාට රුපියල් 10,000ක දඩයක් තිබුණේ. ඒ වගේම මේ දඩය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සංශෝධනයත් එක්කම රුපියල් 100 සිට 105 දක්වා වැඩි කිරීමට ඒ සංශෝධනයේදී යෝජනා කරලා තිබෙනවා. මේ 122 මිල පාරිභෝගිකයට ලබා දීමේ මිල සහ 116 මිල විශේෂයෙන්ම අපි තීරණය කළේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම අසීමිත ලෙස මිල අඩු කිරීම අනිවාර්යෙන්ම සිදු කළහොත් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඒ දේශීය නිෂ්පාදනය අඩාල වීමක් තමයි විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. රුපියල් 85ට විකිණිය හැකි සීනි කිලෝවක් රුපියල් 122කට සතුස මිලදී ගන්නේ ගජ මිතුරන්ට තවත් වාසි ලබා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතෝල මහතා පවසනවා. ගෙන්වීම නැවැත්වීමත් එක්ක රට තුලට ගෙනත් තිබුණා වසර එකහමාරකට විතර අවශ්‍ය වෙන සීනි ප්‍රමාණය විශාල සීනි ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් 584,000ක් ගෙනත් තිබ්බා. එතකොට ඒක මේ රටේ පරිභෝජනයට වසරකටත් වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ගෙනත් තිබුණු සීනි අද වෙළඳ පොලේ මිල 120 දක්වා ඉහළට ගියා. මේවා හංගලා තියලා නැති බව පෙන්නලා මෙවැනි විශාල වංචාවක් රටේ ජනතාවට සිදු කරා. ආණ්ඩුවේ මෙම ක්‍රියාදාමය හොරුන්ට උඩකිඩි දීමක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසන්නේ. රුපියල් 50ට තිවිච්ච සීනි ආනයනික බද්ද 725 වෙනකන් අඩු කරද්දි මොකක්ද ආණ්ඩුවේ දේශපාලනඥයෝ කිව්වේ? නෑ මේ සහනය ගලාගෙන යනකොට බිම් මට්ටම වෙනකන් අහිංසක මිනිහට සීනි මිල අඩුවෙන් දෙන්න කිව්වා. මේ සීනි බද්ද රුපියල් 50 725 වෙනකන් අඩු කරේ. හැබැයි මොකක්ද උනේ? සීනි මිල නැග්ගා. මේ සුපෝලිම් වල සතොසෙන් සීනි ගන්න පෙළ ගැහුණා. ආණ්ඩුවට සිද්ධ වෙන්නේ එක පැත්තකින් හොරජාව ආරම්භකාරයොන්ට උඩගෙඩි දෙන වැඩපිළිවෙළක් තමයි මේකේ ක්‍රියාත්මක. අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මරතන් කඩවල ප්‍රදේශයේ වීගබඩා පහක් වැටළු බව වාර්තා වනවා. එහිදී සොයාගත් වී කිලෝ 102ක් මුද්‍රා තැබූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙම වැටලීම සිදු කළේ අනුරාධපුර පාරිභෝගික සේවා නිලධාරින් සහ කැකිරාව පොලිසියෙක්වයි. මෙම වීගබඩා පහ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචියේවා නොවන බවයි වාර්තා වන්නේ. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු බවට හරිම ජනප්‍රිය කියමනක් අප නිතර අසා තිබෙනවා. මඩ සෝදාගෙන රජ වූ ගොවියෙකු ගැන නම් අහලා පුරුදු මතකයක් නැහැ. නමුත් ගොවියාගේ අස්වැන්නෙන් කෝටිපතියන් වූ ඒ නිසාම රජවරු වගේ ජීවත් වෙන ව්‍යාපාරිකයින් නම් ඉන්න බව අප දන්නවා. ඇත්තටම රජ වෙනවා කියා ඒ ගැන හිතන්නවත් ගොවියාට සේම පාරිභෝගිකයාටත් අවස්ථාව නැහැ. ඒ තරමටම අතරමැදි ගසා කෑමකට අප හසු වෙලා. සහල් සීනි පරිප්පු වැනි බොහෝමයක් අත්‍යවශ්‍ය භාණ්ඩවලට අද පාලන මිලක් දාන්න පවා රජයට සිදුවුනේ අධික ලෙස ඉහළ යමින් පැවති මිල පාලනය කිරීම සඳහායි. කොරෝනා ව්‍යාප්තියත් සමග අවස්ථා කිහිපයකම රට ලොක්ඩවුන් කරන්න සිදුවුණා. දැනටත් ඒ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ කාලය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. හාල්, පොල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල යම් පමණකට හෝ පාලනය වී තිබුණත් එළවලු මිලත් අහස උසට නගමින් තිබෙනවා. මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමයි.
පෑලියගොඩ මැනින් තොග වෙළඳපොළට ප්‍රමාණවත් තරම් එළවලු අදත් ලැබුණා. ඊට පහතරට සහ උඩරට එළවලු ඇතුළත්. මේ ඒ පිළිබඳව අදහස් දක්වූ මැනින් වෙළඳපොළේ තොග වෙළඳුන් ජංගම වෙළඳ මහත් ප්‍රකාශ කරනවා කොළඹ මිල ඉතාමත්ම වැඩි කියලා. ඒ කතාව සම්පූර්ණ අසත්‍යයි. මොකද අද දිනේ මේ ලැබිලා තියෙන මිලත් එක්ක බඩු එළවලු තොග ප්‍රමාණයත් එක්ක මිල සෑහෙන දුරට අඩුවීමක් වෙලා තියෙනවා. පාරිභෝගික ජනතාවත් අසර වෙලා තියෙන මේ මොහොතේ ජංගම වෙළඳුන්ගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා හිටිනවා ගෙනියන එළවලු වලින් සාධාරණ ලාභයක් ලබාගෙන එළවලු සාධාරණ මිලකට විකුණන්නේ. එළවලු මිල පොඩ්ඩක් පහත බැලලා තියෙන්නේ. පෙබිඤ්ඤ රුපියල් 30යි, ගෝ රුපියල් 80යි, අලු කෙල් රුපියල් 40යි, මෑකරල් 60යි, 150යි පල්ලෙය බොන්ජියෙම. මැනින් තොග වෙළඳපොළේ එළිය කතාව මීට වෙනස්. මැනින් තොග වෙළඳපොළ ඇතුලේ කැරට් කිලෝවක් රුපියල් 80ත් 60ත් අතර වුණා. බෝංචි කිලෝවක මිල රුපියල් 80ත් 140ත් අතරයි පැවතුනේ. ලීක්ස් වල තොග මිල රුපියල් 160ත් 140ත් අතර වුණා. අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 100ත් 130ත් අතර වුණා. බෝංචි වල මිල සාමාන්‍ය 150ට වගේ, ඒ වගේම කැරට් රුපියල් 80යි 90යි වත් පිපිඤ්ඤා කැකිරි වගේ ගත්තොත් රුපියල් 10යි 15යි 20යි. මැනින් වෙළඳපොළෙන් තොග ගානට අරගෙන යන එළවලු කොළඹ ඇතුළු තදාසන්න නගරවල අලෙවිවන්නේ අස්ප ගානටයි. බොහෝ විට මේ දිනවල එළවලු අලවියට අවසර ඇත්තේ ජංගම රථ වෙළඳුන්ටයි. ඔවුන්ට අමතරව මාර්ග දෙපස එළවලු අලවි කරන අයද දක්නට පිළිවන්. මේ වෙළඳුන්ගෙන් වැඩි පිරිසක් ඉතා අසාධාරණ ගණන් අය කරන බව කිව යුතුයි. මිල අඩුයි කිව්වට නාගත්තකට ගියාම මිල වැඩි වෙනවා. පොන්චියම 200යි 250ත් අතර යනවා. හොඳම බඩු ඇවිල්ලා ඒගොල්ලෝ ගණන් වැඩි වෙන දෙන්නේ. මාකට් එක මේ එළවලු පොඩක් ගණන් වැඩි. දැන් අපි මේ පොඩක් අඩුවට දෙන්නේ. ඒ දාපු මුදලාරි ගන්න නිසා තමයි මේකත් කරන්නේ. ලාභයි ලාභයි කියලා කෑ ගැසුවට එහෙම ලාභෙට එළවලු ලැබෙන්නේ නැති බව පාරිභෝගිකයන් පවසනවා. එළවලු මිල ගත්තාම දැන් කොරෝනා නිසා අපිට කඩවල් වලට යන්න විදියක් නැහැ. ගෙදරට එන ජංගම සේවකකින් තමයි අපි එළවලු ගන්න. මේ දවස්වල එළවලු හරි ගණන්. අපි කොහොමද කන්නේ කියලා බලන්න පොඩ්ඩක්. අපි මාකට් එකට ගිහිල්ලා කඩේකට ගිහිල්ලා රුපියල් 150 100ට ගේන එළවලු කිලෝ එක මේගොල්ලෝ 200යි 250යි කියලා විකුණනවා. අපි කොහොමද මේකත් මේ මාපියාවක්. අර පිටිහාල් වගේ ඒ දේවල් වලට කරපු මේකත් මේ මාපියාවක්. මේ සියලු මිල ගණන් සංසන්දනයේදී දල අර්ථකථනයකට පැමිණිය හැකියි. මැනින් වෙළඳපොළෙන් රුපියල් 140කටම බෝංචි කිලෝවක් ගත්තේ යයි උපකල්පනය කරමු. මැනින් වෙළඳපොළේ සිට කිලෝමීටර් 20ක් 30ක් ඇතුළත බෝංචි 250ක් අලෙවිවන්නේ රුපියල් 250කට. ඒ අනුව බෝංචි කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වෙනවා. එක් කිලෝවක ලාභය රුපියල් 750ක් පමණ වෙනවා. ඉන්ධන, වාහන ගාස්තු, සේවක ගෙවීම් සියල්ල වෙන් කළත් දිනකට එළවලු කිලෝ 50ක් අලෙවි කරගත්තත් මේ වෙලෙන්දන් අධික ලාභයක් උපයා ගන්නවා. කොරෝනා රෝගය අපට පසක් කර දෙමින් තිබෙන්නේ ජීවිත අනිත්‍යභාවයයි. මුදල්, යාන වාහන, දේපල, ධනය, හිතමිතුරන්, ඥාතීන් සියල්ල කුමන මොහොතක හෝ අතහරින්නට සිදුවන බව කොරෝනා වසංගතය කියාදෙන ප්‍රධාන පාඩමයි. මහපාර අද්දර සිටින පුංචි සිල්වර වෙළෙන්දාගේ සිට මහා පරිමාණයෙන් රජ වූ ව්‍යාපාරිකයාටත් මතක් කිරීමට ඉතිරිව ඇත්තේ දැන්වත් ජීවිතය තේරුම් ගන්නා ලෙසයි. කොරෝනාවට ඕනෑම ජගතෙකු බිලිවිය හැකි බව මතක තබා ගන්නා ලෙසයි. මේ කාලය තුලවත් සූරාකෑම නතර කරන ලෙස හදවත් ඇති මිනිසුන්ගෙන් අප ඉල්ලා සිටිනවා. බේරුවල නගර සභාවේ කසල පිර වූ ට්‍රැක්ටර් මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් ජනතාව අපහසුතාවයකට පත්ව තිබෙනවා. නගරාධිපතිවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ ලේකම්වරිය ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි. බේරුවල නගර සභාවේ කසල පිර වූ ට්‍රැක්ටර් මහමග නවතා තමා තිබෙනවා. ඒ අදාළ රථවලට ඉන්ධන ලබා දීමට නගර සභාවේ ලේකම්වරිය කටයුතු නොකිරීම හේතුවෙන් කොරෝනා කාලේ කියලා නැහැ. ගිය කොරෝනා කාලේ තරම් මේ කොරෝනා කාලෙත් හැමදාම දෛනිකව නගරයේ බේරුවල නගර සභාව සීමාවේදී නගරදී ඉවත් කරා. දැන් නමුත් සේවය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ තෙල් නැති නිසා මේ පෙට්‍රෝල් විතරක් නෙවෙයි බේරුවල රෝහලට කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් සපයන වාහන එකටත් තෙල් නැතුව ඔක්සිජන් ටැංකියක් ගෙන්න යන්න නොහැකි වෙනවා මේ දිනවල තෙල් ලබා නොදීම නිසා.
ප්‍රදේශවාසීන්ද මේ හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බවයි බේරුවල නගරසභාවේ නගරාධිපති සහීම් මොහමඩ් මහතා සියතර ප්‍රකාශ කළේ. අපේ බේරුවල නගරසභාවේ ලොකුම ගැටලුවක් ඇල්ල තියෙන්නේ අපේ බේරුවල වර්තමාන ලේකම්තුමේ. ලේකම්තුමේ ඇවිල්ලා මාස 6ක් වෙනවා. ඒ මාස 6ටම එයා හදිහට රාජකාරී කරන්නේ. අපිට ලොකු ප්‍රශ්නයක් දැන් ඇති කරලා තිනවා. සභාවේ වාහන වලට ඉන්ධන ගන්න නැහැ. සභා වාහන තුව ගන්න විදියක් නැහැ. චේන් රෝඩර් එක කුණුවත් තල්ලු කරන එකට සල්ලි දීලත් නැහැ. එයා එන්නේ නැහැ. දැන් කුණු ඔක්කොම පිළිලා. මිනිස්සු ඔක්කොම කෑ ගහනවා. එතන කුණු ඔක්කොම පාර දාලා යනවා. මේගොල්ලෝ අපේ කට්ටිය ඇවිල්ලා ඉකල ඒක තල්ලු කරගන්න විදියක් නැහැ. ඉතින් මේ වගේ ගොඩාක් ගැටලු තියෙනවා. असीमित बलतल अत्पत्करगनीमे अपेक्षावेन जनाधिपतिवरया हदिसि नीति पणत सम्बन्धकरगनीमट उत्साहदरण बव जनता विमुक्ति पेरमुने नायक पार्लिमेंतु मंत्री अनुर कुमार दिसानायक महता पवसनवा ईट विरुद्धव पार्लिमेंतुवेदी चंदे भाविता करन बवई ओ अद पवति प्रवृत्ति साकच्छावेदी प्रकाश कले कौरुद दन्नवा जनाधिपतिवरया मे महाजन आरक्षक पणत यटति එහි දෙවනි කොටසේ පස්වෙනි වගන්තිය බලාත්ම කොට තිබෙනවා. ඒ කියන්නේ කුමක්? ඒ කියන්නේ අන් කවරක්වත් නොවේ අපේ රටේ හදිසි තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශයටපත් කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට අරගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර වෙනත් කවර වූ හෝ නීතියක විධිවිධාන යටපත් කිරීම සංශෝධනය කිරීමේ හෝ අත්widetildeීමේ නෛතික බලය ඇති නියෝග සැදීමේ බලය ජනාධිපතිවරට ලැබී තිබෙන බව. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙනු ඒ මත පැනවුණු විශාල නීති ගණනාවක් තිබෙනවා. ඒවා තමයි දෛනිකව පාර්ලිමේන්තු විසින් සංශෝධනය කරමින් සම්මත කරමින් ගෙනත් දෙනවා. හැබැයි දැන් ජනාධිපතිවරට බලයක් ලබාගෙන තිබෙනවා මේ සියලු නීති අවශ්‍ය නම් අත්widetildeවන්න, අවශ්‍ය නම් සංශෝධනය කරන්න, අවශ්‍ය නම් ක්‍රියාත්මක වීම අත්widetildeවන්න. ඒ විතරක් නෙවෙයි අලුතෙන් අවශ්‍ය නම් රෙගුලාසි හරහා නීති පනවන්න. ඒකෙන කුමක් මෙතෙක් පාර්ලිමේන්තුවේ විසින් පනවා තිබෙන නීති සියල්ල යටපත් කොට නව නීති රෙගුලාසි පනවීමේ බලය ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. එයි ජනාධිපතිවරයා විසින් මෙවැනි බලයක් ගත්තේ. ඔහුම හදිස් නීති රෙගුලාසි පනවීමේ ගැසට් නිවේදනයේදී ඔහු කියනවා අත්‍යවශ්‍ය සැපීමා සේවා පවත්වාගෙන යාම සඳහා මෙසේ අවස්ථානුකූල කිරීමයි අදහස් කරනවා කියලා. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි මුවා වෙන් මේ හදිස් නීති පැනවීමේ බලය තමන්ගේ අතර ගත්තේ යැයි ඒ රටට පැහැදිලි කරනවා. සීනි මදු සහනය නිසා රජයේ අහිමි කරගත් මුදල් රුපියල් බිලියන 34කට වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එම මුදල් තිබුණේ නම් කොවිඩ් එන්නත් මිලියන 35ක් එදාගෙන ඒමට හැකියාව තිබූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේක සීනි බද්දෙන් ගන්න තිබුණ මුදල් රජයට අහිමි වෙලා තියෙනවා. රජයට අහිමි වෙන මුදල රුපියල් බිලියන 34.78. මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පැන්ඩමික් එක ලෝකව සංගතයක් කියලා කියනවා. ඒතර අපි දන්නවා එකපාරම එන්නත කියන්න ඕනේ කියලා. මේ වෙලාවේ එන්නත ඩොලර් 5යි. තව විදිහකට කියවනම් 200 වැඩි කළා නම් රුපියල් 1000යි. මේ රුපියල් බිලියන 35ට ගේන්න තිබුණා. මිලියන 35ක් ගේන්න තිබුණා. මිලියන 35ක් එන්නත් ගෙනවන අපේ ජනතාවගේ මිලියන 17.5ක් එන්නත් කරන්න තිබුණා. අපි 2015 ආණ්ඩුවේ අමාර්යෙන් තමයි යුරෝපෙන් GSP ප්ලස් එක අපි ලබා ගත්තේ බොහොම අමාර්යෙන්. යුරෝ බිලියන 2කට වැඩි අපි අපනයනය කරනවා. අපි අපේ දෙවැනි විශාලම වෙළඳපොළ යුරෝපෙන්. ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. මේක අපි කියනවා රජයට සලකලා බලලා සාධාරණ විදියට ආණ්ඩු හිමිකම් කවුන්සිලයේ එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නේ විසඳලා රට අපි ගොඩ නගමු. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් ऐतिहासिक पस्गम ऐसल महापेरहर मंगल्य ये दिन कप्सिटुवे में चारित्रे ननतुरुव आरंभ वुना पुरान चारित्रानुकूल पुदसिरित वल्ट मुल्तन देमें पेरहर मंगल्य आरंभ करते वेनवा पवतिन कोविड वसंगते हेतुवेन पेरहर महजनतावगे सहभागीत्वेन तुरुव देवाल मलुवे पमनाई पवत्वेन्ने सेप्तेंबर 4 वनदिन सिट 7 वनदा दक्वा वट पेरहरत सेप्तेंबर 8 वनदा सिट 12 वनदा दक्वा कुंबल पेरहरत सेप्तेंबर 13 वनदा सिट 17 वनदा दक्वा रंदोली पेरहरत
වීදි සංචාරයේ කිරීමට නියමිතයි 18 වෙනිදා පැවැත්වෙන දහවල් පෙරහරෙන් ඓතිහාසික පස්කම ඇසළ මහා පෙරහර මංගල්‍යය අවසන් වෙනවා මෙලෙස පෙරහර සංචාරය කරන අවස්ථාවන්වලදී ආගම් ભેදයකින් තොරව පහනක් දැල්වා ශ්‍රී නාථ දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ලෙස ඓතිහාසික පස්කම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා ඉල්ලා සිටිනවා පවතින වසංගතයෙන් ලෝකවාසී මෙන්ම රටවාසී සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මෙම පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙනවා ප්‍රධාන පුවත විකාශය අවසන් සුබ සන්ධ්‍යාවක්